हेलो कोहमद ओगलंट मम्मी वीडियो की ओगलंट गेन बलापुरुत्तु नवा एल्ले संचारे करन्न इन्न ओयाट नरबन्न पुलुवां विंदिन्न पुलुवां अद्दकीम दहायक गैन इतिंग वा ओयागे पावले आत्तेक एल्ले संचारे करन्न बलापुरुत्तु वेला इन्न केनेक नाम में तोरतुरु ओयाट गुडक वेदगत वेई कियला माय रुचि हितनवा मे वीडियो की विशेषत्वय तमाई मम्मी कियन देवाल ओयाट वागे पावलयात एक्क एकतु वेला एकट करन्न पुलुवन देवाल वीम मोकद मे गमन माय रुचि एल्लगिये मगे पुंचि अवुरुदु हत सह अवुरुदु देक वेच्च दरुव देन्नत एक्क वीम निसा एक निसा अपि करपु हेम देयक्म ओयाट ओयागे दरुव एक्कम अतिविदिन्न पुलुवन कियला मम विश्वास करनवा वीडियो को बनाने के लिए पुंची इल्ली मक्तीनो आगे करन वाया तामत मगी चैनल के सब्सक्राइब कर बुने थी कि नंग वाया सब्सक्राइब करना मगी चैनल के बेल आइकन ने के एक्टिव कर लती आगन ने अलुत वीडियो का गने नोटिफिकेशन ने का गिनने का ये नंग अपिया मु वीडियो एक अंक एक अल्लट याना कांग ट्रेन ने के गमन इतिंग पेरादिनी इंदांग अल्लट याना गमन लोके लसनम दुमरिय मार्ग अतर तीयनवा किलो वाया देनटमा दन्नवानी इतिंग वाया कोहीटियात अल्लट ट्रिप एकक केनवा नंग कोचीनो यानी आई කොළඹ කොටුවේ ඉඳන් ඇල්ලට තුම්රියෙන් එන ගමන ගැන මම වෙනමම වීඩියෝ එකක් කරලා තිනවා. ඒකත් ගිහිල්ලා බලන්න. අංක 2 තමයි 9 ආච්. එහෙම නැත්නම් ආරකු 9 පාලම බලන්න ඔයාට යන්න පුළුවන්. ඉතින් ඇල්ලට යන හැමෝගෙම ලස්සනට ෆොටෝ එකක් ගන්න තැනක් තමයි 9 ආච් කියන්නේ. ඇල්ලේ නගරෙ ඉඳන් ගත්තොත් කිලෝමීටර් 10ක් 12ක් විතර තියෙනවා 9 ආච් විතර ළඟා වෙන්න. ඔයා යන්නේ බයික් එකකින් නම්. එහෙම නැත්නම් ත්‍රිවිල් එකකින් නම් 9 ආච් එක ළඟටම යන්න පුළුවන්. ටිකක් ලොකු වාහනයකින් නම් ඔයාට ඒක මග නවත්තල යන්න සිද්ධ වෙනවා. මේකේ වැදගත්ම දේ 9 ආච් එක හරහා කෝච්චිය යන වෙලාවල් දැනගෙන යන එක. එහෙනම් බලමුද 9 ආච් එක උඩින් කෝච්චිය ගියේ කොහොමද කියලා. ඔයාට මේ විදියට කෝච්චිය 9 ආච් උඩින් යන විදිය දකින්න ඕනේ නම් ට්‍රේන් එකේ යන එන වෙලාවල් ගැන ස්ටේෂන් එකට කතා කරලා දැනගෙන යන්න වෙනවා නැත්නම් වට 9 ආච් බැලුවට 9 ආච් උඩින් ට්‍රේන් එක යන විදිය දකින්න වෙන්නේ නැහැ අංක 3 ඔයා ඇඩ්වෙන්චර් වලට කැමති කෙනෙක් නම් ඔයාට සිප්ලයින් එකේ රයිඩ් එකක් යන්නත් පුළුවන් ෆ්ලයින් ඩ්‍රාවනා සිප්ලයින් එක මේක තියෙන්නේ ඇල්ල නගරේ ඉඳන් කිලෝමීටර් 4ක් විතර එහැයින් मेके सिप्लाइन अद्दकीम गन्न एक्केनिकुट रुपयाल 4500ක් අය කරනවා. ඔයාට GoPro එකක් රෙන්ට් එකට ගන්න එහෙම නැත්නම් ඇඩිෂනල් ෆොටෝ ගන්න නම් ඒවට සර්විසස් ඒගොල්ලෝ ගාව තියෙනවා. බලමුද අපි රුචි කොහොමද සිප්ලයින් එකේ ගියේ කියලා. දැක්කද කොහොමද අත්දැකීම කියලා මේකේ යද්දී යනගෙනාගේ ආරක්ෂාවගෙන මේක සංවිධානය කරන අය ඒ ආරක්ෂක උපකරණ නිවැරදිව තියනවද කියලා කිහිප වතාවක්ම හොයලා බලනවා සිප් ලයින් එක දිගේ පහළට ආවම එයාලා වෙනම වාහනයකින් හිටපු දැනටම නැවත එක්කගෙන යනවා ඔයා ඇඩ්වෙන්චර් වලට කැමති කෙනෙක් නම් බය නැතුව ඔයාට පුළුවන් මේක try කරලා බලන්න අංක 4 ඔයා දැකලා තියනවද බාලි වල යෝධ උන්චිල්ලාව දැන් ඇල්ලෙත් එහෙම එකක් තියෙනවා ඔයාට යෝධ උන්චිල්ලාවේ අත්දැකීමක් ගන්නත් පුළුවන් ඉතින් මේ තියෙන්නේ යෝධ උන්චිල්ලාවක් පේනවනේ කට්ටිය යන්නයි හදන්නේ සියලුම ආරක්ෂක උපකරණ නිවැරදිව තියෙනවද කියලා එයාලා යන්න කලින් තහවුරු කරනවා මේක තියෙන්නේ සිප් ලයින් එක තිබ්බ සෝන් එකේමයි මේක එක රවුමක් යන්න මෙයාලා රුපියල් 4000ක මුදලක් දෙන්නටම අය කරලා තිබුණා ඉතින් වෙනස් අත්දැකීමක් ඔයාලා try කරලා බලන්න රුචි පුතා එක ගියේ නම් මෙහෙමයි
අපි අතයි බයිනේ තුයි බයිනේ අල්ලන්න ඕනේ නැහැ වානිවද අංක පහ රාවණා පූල් ක්ලබ් එකේ අත්දැකීම ගන්නත් පුළුවන් ඒක වෙනස්ම විදියට හදලා තියෙන තැනක් රාවණා පූල් ක්ලබ් එක ගැන සම්පූර්ණ විස්තර අතුරත් වීඩියෝ එකක් වෙනමම කරන්න මම බලාපොරොත්තු වෙනවා. විශ්වාස කරනවද අංක 6 ඇල්ලේ බයික් රයිඩ් එක. පුංචි දරුවෝ දෙන්නෙක් හිටියත් අපි ඇල්ලේ සම්පූර්ණයෙන් සංචාරය කරේ පුංචි මෝටර් බයික් එකකින්. පොඩි බයික් එක. ඇල්ල කියන්නේ ලංකාවේ තියෙන ඔක්සිජන් ප්‍රතිශතය වැඩිම ප්‍රදේශය. එවගේම ලංකාවේ තියෙන ලස්සනම ප්‍රදේශවලින් එකක්. ඉතින් අපි ඇයි ඒ සුන්දරත්වය විඳින්නේ නැත්තේ? ඒක විඳින්න පුළුවන් හොඳම විදිය තමයි මෝටර් බයික් එකකින් ඇල්ල වටේ සංචාරය කිරීම. ඉතින් අපි ගත්ත වගේ පුංචි ස්කූටරයක් ඔයාටත් දවසකට රුපියල් 2500කට වගේ මුදලකට ඔයාටත් හොයාගන්න පුළුවන්. ඉතින් ඔයත් ඇල්ල ගියොත් ඒ අත්දැකීමත් විඳින්න. අංක 7 ඔයාට පුළුවන් රාවණ ඇල්ල බලන්න යන්න. ඇල්ල නගරේ ඉඳන් කිලෝමීටර් 6ක් විතර දුරින් ඇල්ල වැල්ලවාය පාරේ එනකොට ඔයාට රාවණ ඇල්ල හම්බ වෙනවා. ඉතින් රාවණ ඇල්ල කියන්නේ දේශ විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණීය දිනාගත්ත බොහොම ආකර්ෂණීය ඇල්ලක්. මේකේ ගොඩක් අය නානවා එහෙමත් අපි දැක්කා. ඒ වගේම මේ ඇල්ලේ උඩට යන්න පුළුවන් කියලාත් එතන හිටපු කෙනෙක් කිව්වා. කොහොම වුණත් ඒ සියල්ල අනතුරු වලට අතවරණ දේවල්. ඒක නිසා ඒ දේවල් කරන්න කලින් ඔයා ඔයාගේත් ඔයාගේ පවුලේ අයගේත් ආරක්ෂාව ගැන බොහොම සැලකිලිමත් වෙන්න. රාවණ ඇල්ල බලන්න ගිය වෙලාවේ තමන්ගේ හැකියාවෙන් ජීවිතේ සරි කරගන්න උත්සාහ කරන මිනිස්සෙක් අපේ නෙත ගැටුණා. අපි බලමුද පුංචි වෙලාවක් එයාගේ හැකියාව. රාවණා ඇල්ල බලලා ඔයාට පුළුවන් තව ටිකක් පහළට එනකොට පල්ලේ වෙල ඇල්ල බලන්නත් යන්න. පල්ලේ වෙල ඇල්ල බලන්න යන ගමන වෙනමම අත්දැකීමක්. ඒ ගැන වෙනමම වීඩියෝ එකක් මායි රුචි වෙනම කරලා තියෙනවා. ඒක බලන්නත් අමතක කරන්න එපා. පල්ලේ වෙල ඇල්ල කියන්නේ මිනිසුන්ගෙන් හැංගිලා කැලේ මැද්දේ තියෙන ඇල්ලක්. ප්‍රධාන මාර්ගය ඉඳන් මීටර 700ක් විතර ඇතුළට යන්න ඕනේ ඒක බලන්න. එහෙම ගියොත් ඔයාට එතන ආරක්ෂිතව නාන්නත් ඇඩ්වෙන්චර් ඉවෙන් කරන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් මේතනට යන විදිය මෙතන කරන්න පුළුවන් දේවල් ගැන මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් එකක් ගිහිල්ලා බලන්න. අංක 9 ඇල්ලේ ඉඳන් කිලෝමීටර 20ක් 25ක් විතර එහෙන් තියෙන ඇඩිසන් බංගලෝ බලන්නත් ඔයාට යන්න පුළුවන්. ඇඩිසන් බංගලෝ එක කියලා කියන්නේ ලස්සනම තැනක හදලා තියෙන ඉපැරණි ගොඩනැගිල්ල. එතන තියෙන ස්වභාවික සුන්දරත්වය ගැන නම් කියලා නිම කරන්න බෑ. ඉතින් ඇල්ලේ ගියොත් හපුතලේ තියෙන ඇඩිසන් බංගලෝ එකට යන්න අමතක කරන්න එපා. ඉතින් මේ ගෘහ නිර්මාණ ශිල්පය අනිත් තියෙන ගොඩනැගිල්ල වලට වඩා සෑහෙන වෙනස්. මේක හදලා තියෙන්නේ 1931 එවකට හිටපු ජෝස් ස්ටුවර්ට් සමාගමේ සභාපතිවරයා වෙච්ච සර් තෝමස් විලියර්ස්ගේ වාසස්ථාන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් වෙනස්ම තැන මායිරු චීනන් ගියා. ඔයත් ගිහිල්ලා බලන්න. අංක 10 අවසානයේට මට කියන්න පුළුවන් ඔයාට ඇල්ලේ රාත්‍රියේ නගර සංචාරයක් කරන්න පුළුවන්. ඒක වෙනමම අත්දැකීමක්. රෑට ඇල්ල නගරේ හරිම ලස්සනයි. ඒක වෙනමම කල්ච් එකක්. සංචාරකයන්ටම විනෝද වෙන්න පුළුවන් විදිහට තමයි මේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ. කෑම බීම જાතිනම් ගොඩයි. ඇල්ලේ නයිට් ලයිෆ් එක ගැන මම වෙනමම වීඩියෝ එකකින් ඔයාලට කියන්නම්. මම මේ වීඩියෝ එක ගෙනාවේ මායි රුචි දින 4ක් පුරාවට ඇල්ලේ සංචාරය කරලා ලබාගත් අත්දැකීම් වලින්. ඉතින් මීට අමතරව ඔයාට ගොඩක් තැන් තියෙන්න පුළුවන් ඇල්ලේ බලන්න. ඉතින් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාගේ අත්දැකීමුත් ලියනවා නම් මායි රුචි හරි කැමති ඒ දේවල් කියවන්න.
මේ වගේම අලුත් වීඩියෝ එකකින් ආපහු හම්බ වෙනකන් ගිහින් එන්නම්.